මාත්‍යෙක් කී සිටින්නේ කාබන් ටීවී නාලිකාවේ කාලීන ගැටළු වැඩසටහන සමගි. අද මාත්‍යෙක් ඉන්නවා කාලීන ගැටළු ගැන සාකච්ඡා කරන්න දීප්ති සහ විපුල. ඊළඟට කතා කරන්න ගත්තේ දීප්ති විපුල මේ මගෙන් යාළුවෙක් අහපු දෙයක්. එයා මගෙන් පාටම ඇවිල්ලා ඇහුවා මේ ලංකාවේ බුද්ධිගල්ණයක් නැහැ. ඒ කියන්නේ බුද්ධිමතුන් රට යනවා මාර වැඩි කියලා. මාර වැඩක්ද ඇත්තට? නැහැ. මොකද දන්නවද හේතුව? ඒ කියන්නේ අර ග්‍රම්ෂි කියලා මාක්ස්වාදී කිව්වා හැම මිනිහෙම්ම බුද්ධිමත් කියලා. ඊට පස්සේ ආ ඒක පොඩ පුනරීක්ෂණය කරලා කිව්වා හැම මිනිහෙම්ම බුද්ධිමත් වුණාට හැම මිනිහෙක්ගේම බුද්ධිමය කාර්යයක් කරගන්න සමාජය තුළ විභවතාවයක් තියෙනවා. එහෙම නැත්තම් ඔහුට හෝ ඇයට එම තමන්ගේ බුද්ධිමය කාර්ය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ලංකාවේ ඉංජිනේරුවෙක් ගත්තම බොහෝ වෙලාවට මගුල් ගෙවල් වල මම දන්න දැන් අපේ සංවිධානයේ හිටිය ඉංජිනේරුවෙක් ඒ ඉංජිනේරුවා මිට ගොඩක් කාලෙකට ඉස්සල්ලා මේ එයා ඉංජිනේරුවෙක් වීම නිසා එයාට දැන් ඒ ඉංජිනේරුවා මාතර එයා ගම එයාගේ දෙමව්පියෝ කිව්වා දැන් ඔයා ඉංජිනේර කෙනෙක් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ දැන් ඔයා කොළඹින් ගෑල් ළමෙක් හොයාගන්න කියලා. මොකද මම මේක දන්න නිසා කියන්නේ. ඊට පස්සේ මේ ඒ කතා බහ කරාම කඩවත පැත්තේ ගෑල් ළමෙක් හිටියා. ඒ ළමයාගේ පවුලට ලොකු සල්ලියකුයි කඩවත ටවුන් එක ළඟ ගේකුයි තිබුණා. ඉතින් මේ දෙක කම්බයින් වුණා. ඔක තමයි ලංකාවේ අධ්‍යාපනයේ අර අසමාන මේ සහ සමාන අක්ෂ එකතු වෙන තැන. අර පැත්තෙන් ඉගෙන ගත්ත කෙනෙක් එනවා, මේ පැත්තෙන් අර දේපළ තියෙන කෙනෙක් එනවා නේද? අර බුද්ධිමත් කොල්ලයි ලස්සන සුන්දර මේ කාන්තාවයි මේ දෙන්නේ එකතු වුණාම අපි දන්නේ තුන්වෙනි වර්ගයේ දරුවෙක් හැදෙනවා. ඉතින් මම දන්න විදිහට ඒ ඉංජිනේරුවා දැන් වෙනකොට මම හිතන්නේ ඩෙපියුටි ජෙනරල් මැනේජර් කෙනෙක් කොහෙද කන පැලෙන සල්ලි තියෙනවා. මම හිතන්නේ අර සියලු දේවල් තියෙනවා මම හිතන්නේ. ඉතින් මම කියන්න ගියේ ඒ ඉංජිනේරුවගෙන් මම ගොඩක් අහපු එකක් තමයි ඔයා මොකද්ද කරන්නේ විදුලි බල මණ්ඩලේ. එයා දිගින් දිගටම කිව්වේ මම කරමින් ඉන්නේ එක්කෝ ෆෝමන් කෙනෙක්ගේ වැඩක් නැත්නම් ක්ලාක් කෙනෙක්ගේ වැඩක්. ඒ අර මම ඉංජිනේරු කාර්යයක් කරන්නේ නැහැ. ඉංජිනේරුවා කියන්නේ මම හිතන්නේ විපුලයි අපි බැලුවා මේ ඩික්ෂනරි වල හරි රූට් එක හොයාගෙන ගියාම අර යමක් අර අලුතෙන් ක්‍රියේට් කරනවා කියන වගේ අර්ථයක් තියෙන්නේ. මෙහි ඉංජිනේරුවන්ට එහෙම කාර්යයක් නැහැ. ඊළඟට වෛද්‍යවරු ගත්තත් වෛද්‍යවරුන්ගේ උපාධිය MBBS ඒ කියන්නේ ડોක්ටර් ඔෆ් මෙඩිසින් ડોක්ටර් ඔෆ් සර්ජරි. ඔය බොහෝ වෛද්‍යවරුන්ගේ සර්ජරි කෑල්ල හැලෙන මොකද සර්ජරි කරන්න දෙයක් නැහැ නේ ගොඩක් අයගේ. මෙඩිසින් කෑල්ල තමයි තියෙන්නේ. මෙඩිසින් කියන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන්. ඒ කියන්නේ බලලා ඉවරලා එම්පිරිකලි මේ බෙහෙත් ලියන එක තමයි කරන්නේ. එතකොට බෙහෙත් ලියනවා කියලා කියන්නේ ආයි ක්ලාක් කෙනෙක් වගේ නේද? ඒ කියන්නේ බලන්නේ, ඒ කියන්නේ සමහරු කියන්නේ ලෙඩා එන්න ඉස්සෙල්ලා ලියල ඉවරයි බෙහෙත් කියලා. ඉතින් මම මේ කිව්වේ ලංකාවේ අර අධිනිශ්චය වෙච්ච රස්සාවල් දෙකනේ. ඒ රස්සාවල් දෙකටත් තියෙන්නේ බුද්ධිමේ නොවන කාර්යයන් නම්. ඒ කියන්නේ උදාහරණයකට ඒක අපෝතිකර කියලා නේද? කලින් අපෝතිකර හා මෙඩිකල් ප්‍රැක්ටිෂනර් මෙඩිකල් ඒ කියන්නේ අපෝතිකර නේ. AMP ඔව් ඒ අන්නර AMP AMP කියලා මේ ඉස්සල්ලා තිබුණ වෘතියක්. ඒ AMP ලා හදන්න දෙන්නේ නැහැ ඔය වෛද්‍යවරු දැන් බය වෙලා. AMP ටත් බයයි මිනිස්සු. ඉතින් ඇත්තටම වෛද්‍යවරුන්ටත් ලෝකේ කොහෙවත් වෛද්‍යවරු ඉංජිනේරුවන්ට බුද්ධිමේ කාර්යය කියලා එකක් ධනවාදී ආර්ථිකයේ නැහැ. ඒවා ටිකක් වෙන මට්ටමකට යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඔබෙන්ස් කාර්, BMW කාර් හදනවා නම්, ඩ්‍රග්ස් ක්‍රියේට් කරනවා නම්, පිට විශ්වය විග්‍රහ කරනවා නම්, භෞතික පිළිවෙත අලුත් න්‍යායන් සිද්ධාන්ත හොයනවා නම්, මෑස් ප්‍රොඩක්ෂන් කරන්න ඕනේ වුණොත්, මයිනින් කරන්න ඕනේ, ඕවට තමයි අර බුද්ධිමය කාර්ය කියලා එක අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ බ්‍රේන් එක පාවිච්චි කරලා තින්කින් පැටර්න් එකකට එන එක. මෙහෙ නිකන් අහක බලාගෙනත් ඕනි දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම මොන බුද්ධිමය කාර්යයක්ද කියලා මම අහන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ මම නිකන් අභියෝගයක් හැටියට කියන්නම් ලංකාවේ මේක හැබැයි මෙහෙම වෙයිද දන්නේ අර රුපියල් 200 වගේ වෙයිද දන්නේ ඩොලර් එකේ. ඒත් මම කොහොමද කැමති අභියෝගයක් කරන්න මම හිතන්නේ වෛද්‍ය සංගමේ සභාපතිතුමාට මේ ඔබ අස්සලා යන්න ඔස්ට්‍රේලියාවට ගොහැ හරි මුකුත් වෙන්නේ නැහැ ලංකාවට. පුළුවන් නම් අභියෝගයක්. සියලුම බුද්ධිමතුන්ට මම කියන්නේ ඕන කෙනෙක් යන්න. එතකොට තමයි ලංකාවේ දේශපාලඥයා ඇතුළු සියලු දෙනා තේරුම් ගන්නන්නේ යකෝ අපේ රට දුවන්න බුද්ධිමතුන් ඕනේ නැහනේ කියලා. අතේ පයේ වැඩ දන්න මිනිස්සුනේ මේ රට ගෙනියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ නිසා මම කියන බුද්ධිමතුන්ට කරුණාකර ගෝ අවුට් යන්න, ඔක්කොම යන්න. කිසි පාළුවක් නැහැ. මම හිතන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මායදුනි මහත්තයත් කිව්වා කිසිම අඩුපාඩුවක් නැහැ කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් දේශපාලකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහලා ටිකක් තාම බයයි.
මම දැක්ක ඔය විශේෂ මේ පඩි ඔය මේ ෆයිනල් ඒගොල්ලෝ කිව්වා මේ 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 පෙන්ෂන් ගත්තොත් එහෙම විශ් ඒ කියන්නේ ලංකාවේ තියෙන ටීචින් හොස්පිටල් අරව මේවා කඩා වැටෙනවා පිට ඒ ගොඩනැගිලි කඩා වැටෙනවා ඒ කඩා වැටෙනවලු කඩා වැටෙනවා කියලා ඉන්නේ බය වෙලා ඉවරලා ඔන්න දැන් අවුරුද්දක් දෙක එහෙම කරා මම කියන්නේ ගෙදර යන්න මොකද පිටිපස්සේ කොල්ලු ඒ කියන්නේ පිටිපස්සෙන් එන වෘතිකයට මේ මේගොල්ලෝ හින්දා වෙලා තියෙන තව අවුරුද්දක් බලන් ඉන්න වෙලා දැන් ඔය සුද්ධ හදපු හින්දානේ ඔය මේ ආමි නේවි එයාපෝස් ටික බේරිලා තින්නේ වැරදිලාත් අපි හැදුවනම් කොහොමද වෙන්නේ කියලා කීප දෙනෙක් බරාගෙන පිහියනුන් එනගෙන තමයි ඒක ඉවරෙන්නේ යාන්තම් ඔය මේජර් ජෙනරල්ලා වරුදු මෙච්චරින් යන්න ඕන DIG යන්න ඕන කියලා ඒගොල්ලෝ හතුද්දු හදලා තිබුණා දැන් මේකේ අපි හදලා නැහැනේ ස්පෙෂලිස්ට් නම් ඔයා යන්න ඕනේ මේ වෙලාවට ඔයා ට්‍රේන් කරලා අනිත් තැන් වල ගල්ලා ගෙදර යන්න ඕනේ මේගොල්ලෝ ගෙදර යන්න විදියක් නැහැ මොකද ගෙදර ගිහිල්ලා ඉන්න බෑ වයිෆ් මූණ කනවා මොකද මේ තවම ළමයි එංගලන්තේ ඉගෙන ගන්නවා ඉතින් මේගොල්ලන්ට ගෙදර යන්න බෑ ඇත්ත කතාව කියලා ඕන්නම් එක්ස්ප්‍රෙෂන් එකක් ගන්න කියලා මම කියන්නේ ඒ නිසා බුද්ධිමතුන් ඕනෙම නැති රටක් ලංකාව දැන් යන කට්ටිය ඔක්කොම යන්න පුළුවන් කට්ටිය ඔක්කොම යනවා හරිද ඒක නවත්තන්න බෑ සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම සුනක් ඔහුට තියෙනවා ග්‍රීන් කාඩ් එකක් හරි සුනක් මොකටද ග්‍රීන් කාඩ් ගන්න හරි එතකොට ලෝකේ එහෙම තමයි ලෝකේ දැන් එංගලන්තේ ඉන්න මිනිස්සු හිතනවා දැන් කැනඩාවේ ජීවන තත්ත්වය ඉතාම හොඳයි කැනඩාවට යන්න ඕනේ කියලා හරි එහෙම නැත්නම් ඇමරිකාවට යන්න ඕනේ මිනිස්සු හිතන විදිහ එහෙමයි හරි දැන් ලංකාවෙත් එහෙම තමයි ලංකාව කියලා වෙනස් වෙන්නේ නැහැ නේ ලංකාවේ මිනිස්සු මේ අපිට ආදරෙන්ද පව් එකාර හිටියේ එහෙම එකක් නැහැ නේ යන්න පුළුවන් හැම කෙනාම යනවා හරි දැන් හැම කෙනාම තමන්ගේ දැන් රජයේ සේවයේ ඉන්න හැමෝම ළමයි කොහෙද ඉගෙන ගන්න කියලා බලන්නකෝ පිටරටවල ඉගෙන ගන්නවා ඒතකොට ඒගොල්ලොන්ගේ රිටයර්මන්ට් ප්ලෑන් එක තියෙන්නේ මොකද්ද මෙහෙ වරුණා මෙහෙ යනවායි කියලා අනිත් මෙහෙට මෙහෙ ඉඳගෙන අපිට උදව් කරනවා කියලා එකක් නැහැ කාගවත් නේ ඒතකොට මිනිසා ආත්මార్థකාමී හරි ඒ ආත්මార్థකාමී නිසාම තමයි ඔය දැන් ඔය කයිවාරු ගන්න. මොකද ඒගොල්ලෝ කී බලනවා මේ ආණ්ඩුව බය කරලා මේ ටැක්ස් එක නවත්තන්න පුළුවන්ද? නැත්නම් ආණ්ඩුව බය කරලා අපිට තව මොනවද ගන්න පුළුවන්ද? ඒක ඔය කරන්නේ. ඔය තක්කඩ වැඩේ කරන්නේ. හරි යන්න ඕන කට්ටිය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. හරි? දැන් ඔය කට්ටියත් ඔය කට්ටිය කරකට කිව්වනේ නේද බිබුල අපි කතා කරේ විශ්වවිද්‍යාලවල අපි අභියෝග කරනවා ස්වභාවික විද්‍යාවට නම් අපි එච්චර දන්නේ නැහැ. ඔය දැන් ඉන්නේ මානව ශාස්ත්‍ර පීඨාගාර සමාජ විද්‍යා පුළුවන් නම් එක්කෙනෙක් ගිහිල්ලා උගන්වන්න මට හිනා යන්නේ ඒකයි. නේද විමුල මේ මේ ඉන්න විශ්වවිද්‍යාලවල ඔය අංශවල කිසි කෙනෙක්ව විශ්වවිද්‍යාල බටහිර විශ්වවිද්‍යාලවල ගෙට්ටු පුර කරන්න ගනි ගෙට්ටු පුර කරන්න ගනි වෙන දේවල් වලට නම් ගන්න නැහැ නේද විශේෂයෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාල සෞන්දර්ය විශ්වවිද්‍යාල පුළුවන් නම් එක්කෙනෙක් එක්කෙනෙක් යන්න ගන්න බලන්න එක්කෙනෙක් ගිහලා රස්සාව කරන් දෙන්න පොඩ්ඩක් ඉන්න මේ මෙහෙම දෙනවා ඒකේ මට අලුත් එකක් හදන්න ඕනේ මේ මම හිතන්නේ මේ මොකද්ද මේ 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 දැන් තියෙනවා අර ඩිජිටල් අංශයක් තියෙන ඒ අංශය අර මොකද ඒකේ ඇන්ටර රසාල් ගන්න පුළුවන් අර අර රොබෝ අර මේ අර එහෙම තියෙන ටෙක්නොලොජි පැත්තක් තියෙනවා ඒ නිසා ඒ උපාධිකාරයෝ අර ඉතුරු ඔක්කොම ওই චිත්‍ර අඳින අය නැටුම් අඳින අය ওই බින්නේ විකාර කාර්යෝ ගොඩාක් ඉන්නේ ලංකාවේ පුළුවන් නම් යන්න කියලා මම කියන්නේ ගන්න පැත්ත පළාතකට ඕනනම් මයිකල් ජැක්සන්ගේ මේ වගේ ওই ඩාන්ස් කරන අර මේ වල මොකක් හරි වීඩියෝ එකකට ගනි වෙන නම් දේවල් වලට ගන්න වැඩසටහන අපි මීළඟ දවසේ මේ විදිහටම නව මාතෘකාවක් යටතේ අලුත් විග්‍රහයකට ගිහිල්ලා අපි බලමු සමාජයේ මේ වගේ තියෙන නව මාතෘකාවක් ගැන සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි.